මෑතක වෙච්ච කතාවක් කියමුද? අර සතර අභිනේ. ආඕ ඒක මෙහෙමයි මේ දැන් යා දැන් ගොඩාක් ඉතින් කට්ටි එනවනේ අයියේ මම එක නාට්‍යක රූපගත කිරීම වලට ගිහිල්ලා ඉතින් කලින් දවසේ සීන් එකක් ගැන අපි කතා වෙනවා. ඒකේ මේ ඇත්තටම මේ රංගනේ දායකුණේ අපේ නලින් ලුසේනා කාල් සීන් එක ඇඩ් කළා. මේ මේ ඒක ගැන අපි කතා වුණා. ඒක අපි යාළුවනේ අයියේ. අපි අපේ අඩු ලුහුණු කම් ගැන අපිම කතා කරගන්නවා. ඉතින් කතා කරලා මේක හිටියා රංගන ශිල්පිනියක්. ඉතින් එයා ඒ සීන් එකේ මේ අඬන එකක් තමයි ඇඩ් කරේ. අපේ මේකප් පාටිස් ග්ලිසරින් දාලා කඳුළු බේරෙනවා. ඒක අඬනවා හිනා වෙනවා. මොන හිනා වෙනවා. ඉතින් මම ඔක ගැන කතා කර කර හිටියා මේකප් පාටිස් එක මංකෝ මේ කාලුතිරිය මංකෝ මේ මුගේ ග්ලිසරින් දාලා මේ කඳුළු බේරෙනවා. අර එයා ෆ්ලැට් නේ කියලා. මේ මේ අඬන එකක් මූඩ් එකක් එයාගේ දුකක් නැහැ කියනට අර අලුත් නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. එයා දැන් රංගන ශේස්ත්‍රී නැහැ බඳලා. ඉන්නේ මේ පොඩි නංගි කෙනෙක්. එයා ෆෝන්ස් තුනක් අරගෙන ආවේ එහෙම. Same shades they are in phone tuna karagena hi good morning ayya good morning good morning good morning everybody good morning ape himali sayuran gittiya morinak kahitiya mon katti hitiya me hey did you all see last night episode oh it was really fantastic ara abidamu x kiyana rangana shilpini ge nama kila oh x aki act like nothing she was really fantastic what a realistic acting you then man ara බැන බෑ මම අඩුපාඩු කියපෙ එක්කන ගැන කියන්නේ මම දැන් අරුන් මාව ටච් කරනවා මම කො මොනවාදනේ රියලිස්ටික් ඇක්ටිං කියන්නේ පට්ට බේ ෆ්ලැට් නේ මේ මුගේ ග්ලිසරින් වලට කඳුළු බේරෙනවා මේ එයා hina වෙනවා අනේ අනනේ යන්න ඔයා දන්න ඇක්ටිං ඔයා දන්න මිනිසුන් ක්‍රිටිසයිස් කරන්න විතරයි කියලා ගිහින් ඇඳෙන් ආඩු මම හරුව ඒ වගේ මම කො මල්ලි විනාඩියක් දීපම් මචං කියලා මම හිතලා කියලා ගියා මම කො මගේ නංගි මම ඇක්ටිං දන්නේ නැහැ. අතරම මම දන්නේ නැහැ. මම නොදන්න කමට හරි දැන් ඔයා රියලිස්ටික් ඇක්ටිං දන්න ඕනේ ඔයා කිව්වනේ. අනේ සමා වෙලා මට සතර අභිනය කියන්නකෝ. කිව්වා සතර මෙහෙම හිටිය. සතර අභිනය කියන්නකෝ. හ්ම් මම මොකටද අනේ සතර අභිනය කියන්නේ? මම බුද්දිස්සය මම කැතලික්. ඔක මම කලින් කිව්වා මේ. ඇදි